රාත්‍රී කාලයේ ක්‍රිමියාවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වැලක් සමගින් ආරම්භ වූ රුසියා යුක්‍රේන යුද්ධයේ 94 වන සතිය මෙම අර්බුදයට අදාළව සුවිශේෂී දේශපාලන ගැටුම් ගණනාවක්ම සිදු වූ සතියක් වශයෙන් හඳුන්වන්නට හැකි පසුගිය වසරේ පැවති සාම සාකච්ඡා මාර්ගයෙන් ස්ථිරසාර විසඳුමක් ලබාගත හැකිව තිබූ අවස්ථාවට තමන් පයින් ගැසූ බව යුක්‍රේන දූත පිරිසෙහි ප්‍රධානියාම පවසද්දී යුක්‍රේන ජනාධිපතිවරයා තම හමුදාවේ පිරිස් බලය සහ අවිබලයේ හිඟතාවයෙන් වැටකමින් සිටියා බටහිර බලවතුන්ගේ කීම පරිදි රුසියාවත් සමගින් සාමයක් ඇතිකර ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාවට පයින් ගැසූ යුක්‍රේනය මේ වන විට විකල්ප නොමැති අඩියකට වැටී සිටින අතර ඔවුන් බලාපොරොත්තු වූ පරිදි බටහිරින් අවි ආයුද හෝ මූල්‍යාධාර නොලැබීම තුළ සංග්‍රාමික වශයෙන් පත්ව සිටින්නේ දරුණු පසුබෑමකටයි යුක්‍රේනයේ නාසි පාලනය අවසන් කොට එහි මිලිටරි බලය මුලිනු පුටා දමන බවට ව්ලැඩිමීර් පුටින් යුද්ධය ආරම්භයේදී ලබා දුන් ප්‍රතිඥාව යලිත් අවධාරණය කරමින් තවත් යුක්‍රේන බල කඳවුරක රුසියානු දජය එසවූ රුසියා යුක්‍රේන යුද්ධයේ 94 වන සතියේ සිදු වූ සුවිශේෂී සිදුවීම් පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ රුසියා යුක්‍රේන යුද්ධයේ 94 වන සතියේ ආරම්භයේ සටහන් වූයේ රුසියානු ඉලක්ක ගණනාවක් වෙත එකවර එල්ල වූ රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාර වැලක් සමගින්. දෙසැම්බර් 4 වනදා රාත්‍රියේ රුසියාවේ බටහිර දේශ සීමාශ්‍රිත ප්‍රදේශ ක්‍රිමියා අර්ධද්වීපය සහ අසොව් සමුද්‍ර යන කලාපවලට මෙම ප්‍රහාරය එල්ල වූ නමුත් රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් මෙම ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කරනු ලැබුවේ ප්‍රහාරය සඳහා එක් වූ ඩ්‍රෝන යාන 35ක් විනාශ කර දමමින් මේ සමගින් ක්‍රිමියානු පාලම වාහන ගමනාගමනයේ සඳහා එදින උදෑසන වසා දමන්නටද පියවර ගනු ලැබුණ නමුත් එහි අරමුණ කුමක්දයි පැහැදිලි නැහැ යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රදේශ වෙත ඩ්‍රෝන ප්‍රහාර සහ රොකට් ප්‍රහාර එල්ල කිරීම මෑතක පටන් යුක්‍රේනය විසින් බහුලව අනුගමනය කරනු ලබන යුදෝපක්‍රමයක් වන නමුත් රුසියාව තවදුරටත් ප්‍රකාශ කරන්නේ දෙපාර්ශ්ව අතර හටගෙන ඇති යුද්ධය දේශපාලනික සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් සූදානම් බවයි රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උපුටා දක්වමින් දෙසැම්බර් 5 වනදා ප්‍රකාශයක් නිකුත් කළ ක්‍රෙම්ලීනයේ නිල ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් මේ බව සඳහන් කළ අතර වර්ෂ 2022 දී පැවැත් වූ සාකච්ඡාවලින් ඉවත් වූයේද කියේව් පාලනය බව සිහිපත් කළා එමෙන්ම යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ මහජන සේවක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මෙන්ම වර්ෂ 2022 තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවැත් වූ සාකච්ඡාවලට සහභාගී වූ යුක්‍රේන දූත පිරිසෙහි ප්‍රධානියා වූ ඩේවිඩ් අකාමියා 1+1 රූපවාහිනී නාලිකාව සමගින් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේද මෙම අර්බුදය පසුගිය වසරේ වසන්ත ඍතුවේදීම සමතයකට පත් කරගත හැකිව තිබූ බවයි එබැවින් එහිදී රුසියානු පාර්ශවයෙන් යුක්‍රේනයේ අන්තර්ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යුක්‍රේනය නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ නේටෝ සමාජිකත්වය ලබා නොගැනීම යන මූලික කොන්දේසි පිළිගත හැකිව තිබූ ඒවා බව තහවුරු වන බව විශ්ලේෂකයින්ගේ පොදු මතයයි එමෙන්න මේ සිදුවීම අනාගත යුක්‍රේනය විසින් දැඩිව පශ්චාත්තාප වන බරපතල දේශපාලනික වරදක් වනු ඇති බවද සැලකෙනවා මේ හැරුණකොට රුසියානු ජනපතිවරයා විසින් යුක්‍රේනය පිළිබඳව ප්‍රකාශ කළ තවත් අදහසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක් වූ අතර වර්ෂ 2014 දී යුක්‍රේන පාලනයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කොට 2022 වසරේදී රුසියාවට ඇඳා ගන්නා ලද ප්‍රදේශවල ජනයාගේ මනසට රුසියානු විරෝධී අදහස් කවා ඇති බව එහි සඳහන් වුණා පාසල් යන වයසේ දරුවන් ඉලක්ක කරමින් පාසල් විෂය නිර්දේශය තුළටද විකෘති කරන ලද ඉතිහාසයක් ඇතුළු කර තිබූ බවට චෝදනා කළ රුසියානු ජනපතිවරයා තමන් විසින් අමතනු ලැබූ රුසියානු රාජ්‍ය තරුණ ව්‍යාපාරයෙන් ඉල්ලා සිටියේ මෑතකදී රුසියාව ඇඳා ගන්නා ලද ප්‍රදේශ තුළ ඔවුන්ගේ කටයුතු ව්‍යාප්ත කරන ලෙසයි එහිදී රුසියානු සભ્યත්වයේ සහ ආධ්‍යාත්මික හරපද්ධතීන් වලට වැඩි අවධානයක් ලබා දෙන ලෙසද ඔහු මතක් කළා එසේ නමුත් රුසියානු ජනපතිවරයා යුක්‍රේන ජනවර්ගයාගේ වාර්ගිකත්වයේ සහ ප්‍රවේණිගත උරුමය රුසියාවට ඈඳන්නට දිගින් දිගටම කටයුතු කිරීම ප්‍රලාපයක් සහ උක්කර රැට්ටියක් පමණක් බව ප්‍රකාශ කරන යුක්‍රේන පාර්ශවය සඳහන් කරන්නේ
මෙය තමන්ව දේශපාලනික වශයෙන් පමණක් නොව සංස්කෘතිකමය වශයෙන්ද රුසියාවට නතුකර තබා ගැනීමට යොදන උප්පර රැට්ටියක් බවයි වර්තමානයේ පමණක් නොව අතීතයේ පවා එවන් ප්‍රයත්නයක් දියත් වූ බව සඳහන් කරන යුක්රේනය එහි උච්චස්ථානීය වශයෙන් සලකන්නේ ජෝසෙෆ් ස්ටාලින්ගේ පාලන සමයයි මෙවැනි දේශපාලන හැලහැප්පීම් මැද රුසියාව ඩොන්බාස් කලාපයේ බටහිර මායිමේ සිදු කරන මෙහෙයුම් නොනවත්වාම ඉදිරියට යමින් පවතින අතර එහි අරමුණ වන්නේ තවමත් යුක්රේන පාලනයට නතු ඇති නෛතිකමය වශයෙන් රුසියාවට අයත් භූමි ප්‍රදේශ මුළුමනින්ම රුසියාවේ පාලනයට නතු කර ගැනීමයි කෙසේ නමුත් මේ මොහොත වන විට යුක්රේන හමුදා ඉතාමත් පසුගාමී අඩියකට වැටී සිටින බවක් පෙනෙන්නට තිබෙන අතර ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ පුහුණු බටපිරිසිංගය සහ අවියායුධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය යුක්රේනයේ සතුව නොවීමයි මෙවන් තත්ත්වයක් තුල ඇමරිකානු ජනාධිපතිවරයා විසින් යුක්රේනය ඊශ්‍රායලයේ සහ තායිවානයේ වෙත යුදාධාර ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100ක් වෙන් කර දෙන ලෙස එරට කොංග්‍රස් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප වුණා. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන් පක්ෂයේ සතු වීමත් විශේෂයෙන් ඊශ්‍රායල් සහ යුක්රේන පාලන තන්ත්‍ර වෙත දූෂණ චෝදනා එල්ල වී ඇති පසුබිමක ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් ඒ වෙනුවෙන් වැය කරන්නට නොහැකි බව රිපබ්ලිකන් පක්ෂය පෙන්වා දීමත් එම යෝජනාව ප්‍රතික්ෂේප වීමට හේතුවයි. මෙම යෝජනාව විවාදයට ගැනීමට ප්‍රථම යුක්රේන රජයේ නියෝජිතයින් ගණනාවක්ම ඇමරිකානු කොංග්‍රස් සභිකයින් මුණ ගැසී කරුණු දැක්වූ අතර යුක්රේන ජනාධිපතිවරයා ඇමරිකානු සෙනෙට් මණ්ඩලය අමතන්නටද නියමිතව සිටි නමුත් අවසන් මොහොතේ එය අවලංගු කෙරුණා. කෙසේ නමුත් ජනපතිවරයා වෙනුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ආන්ද්‍රේ යෙල්මාක් සෙනෙට් මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කළ අතර ඔහු පැවසුවේ දැනට පවතින යුදමය යථාර්ථය ආපසු හැරවීමට නම් ඇමරිකානු යුද ආධාර ලැබිය යුතුම බවයි. යුද්ධයේ මුල් වකවානුවේදී 1-10ක් වැනි විශාල පරතරයකින් රුසියානු හමුදාවට ජීවිතහානි පමුණුවන්නට ඔවුන් සමත්ව සිටි නමුත් වර්තමානයේ වන විට ඔවුන් යුද්ධය පරාජය වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවද ඔහු අවධාරණය කළා. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන ඇතුළු රටවලට යුදාධාර ලබා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව සම්මත කර ගැනීම සඳහා බයිඩන්ට හිතවත් කොංග්‍රස් සභිකයින් විවිධ උපක්‍රම ක්‍රියාවට නැංවූ අතර එහි මූලික හරය වූයේ යුක්රේනයේ වෙත යුදාධාර ලබා නොදෙන්නේ නම් රුසියානුවන් විසින් නේටෝ හවුලේ රටවල්ද නුදුරේදීම ආක්‍රමණය කරනු ඇති බවයි. පුටින් යුක්රේනය අල්ලා ගන්නට සමත් වූහොත් ඔහු එතනින් නොනවතින බව ජෝ බයිඩන්ද පවසා තිබුණා. කිසිය නමුත් එම අදහස සහ මුලින්ම ප්‍රතික්ෂේප කරන ඇමරිකාවේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනෝව් සඳහන් කරන්නේ එවන් ප්‍රකාශ ජනතාව ප්‍රකෝප ගැන්වීම සඳහා සිදු කරනු ලබන බිල්ලන් මැවීමේ ප්‍රකාශ පමණක්ම බවයි. එමෙන්ම හිටපු රුසියානු ජනපති සහ වර්තමාන ආරක්ෂක කවුන්සිලයේ උපසභාපති දිමිත්‍රි මෙද්වදේව්ද බයිඩන්ගේ ප්‍රකාශය අවඥාවට ලක් කර තිබුණේ අතීතයේ සිටම ඇමරිකානු ජනපතිවරුන් තම අතවැසි රාජ්‍යයන්ට මුදල් පොම්ප කොට රුසියාවට එරෙහි වොසි ගැන්වීම සඳහා භාවිතා කළේ මෙම උපක්‍රමයම බවයි. එසේ වුවද නිරව යුද සමයේ අතිශය උණුසුම් අවස්ථාව නිර්මාණය කරමින් දෙරට අතර යුද්ධයක් ඇතිවීමේ ආසන්නයටම පැමිණි වර්ෂ 1962 කියුබානු මිසයිල් අර්බුදයේදී පවා එවැන්නක් සිදු නොවූ බවද ඔහු මතක් කළා. එබැවින් මේ කිසිදු කරුණු දැක්වීමකින් රිපබ්ලිකන් පක්ෂයේ ස්ථාවරය සැලකිය යුතු අන්දමකින් වෙනස් කරවන්නට නොහැකි වූ අතර බයිඩන් ජනපතිවරයාගේ කෝපයට හේතු වූ අවසන් ප්‍රතිඵලය හමුවේ ඔහු කියා සිටියේ රිපබ්ලිකන්වරු උමතුවෙන් කටයුතු කරන බවයි. එමෙන්ම මෙම අර්බුදයේ අභ්‍යන්තර හැඩතල කෙබඳු වූද එය තීරණය කිරීම සිදුවන්නේ යුක්රේන භූමියෙන් පිටත බවත් ලොව පුරා ඇතිවන යුද ගැටුම් වලට ලෝක බලවතුන්ගේ භූමිකාව කෙතරම් තීව්‍ර අන්දමින් බලපානවාද යන්නත් මෙයින් වටහා ගත හැකි වැදගත්ම කරුණක්. යුක්රේන හමුදා මුහුණ දෙන අනෙක් බරපතලම ගැටලුව වන පුහුණු සොල්දාදුවන්ගේ හිඟය පියවා ගැනීම සඳහා සේනා බලමුළු ගැන්වීමේ තවත් ප්‍රයත්නයක් නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන්නට නියමිත වූ නමුත් එයින් පෙරමුණේ සටන් නිපුණත්වයේ වෙනස්වීමක් නොවීම තුළ පෞද්ගලික ශ්‍රමදායක ආයතන හරහා වෙනත් රටවලින් පුහුණු සොල්දාදුවන් බඳවා ගැනීම වෙත වැඩි බරක් තබා කටයුතු කරන්නට යුක්රේනය තීරණය කොට තිබෙනවා. එසේ නමුත් එරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මරියානා බෙසුග්ලයා තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සියලු යුක්රේනවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ තම මාතෘභූමිය වෙනුවෙන් හැකි සියලු දෙනා සටන් පෙරමුණට දායකත්වයේ ලබා දෙන හැටියටයි.
ලෝක ස්වේච්ඡා දිනයේදී සිදු කළ මෙම ඉල්ලීම මගින් ඇ ජේෂ්ඨ පිරිමි පුරවැසියන්ව දිරිමත් කර තිබූ අතර ඒ රට කාන්තාවන්ටද පවසා තිබුණේ අපද සටන් පෙරමුණට යා යුතු කාලය එළඹ ඇති බවයි. තරමක සංවේදී ස්වරයකින් තැබූ එම සටහන ජාත්‍යාලයේ ඔප්නං වන සුළුවද එය මේ වන විට යුක්‍රේන හමුදා මුහුණ දී ඇති මානව සම්පත පිළිබඳ අර්බුදයේ තරම කියාපාන බවද කිව යුතුයි. මේ හැරුණු කොට ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් යුක්‍රේන හමුදාවේ 68 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ සොල්දාදුවෙකු සඳහන් කොට තිබුණේ තමන් පුහුණු සොල්දාදුවන්ගේ විශාල හිඟයකට මුහුණ පා සිටින බවයි. එම ප්‍රකාශය පදනම් කරගනිමින් අදහස් කැටි කොට තිබූ පුවත්පත වඩාත් ගැඹුරින් එම තත්ත්වයේ විග්‍රහ කොට තිබූ අතර හමුදාවට තරුණයින් බඳවා ගැනීම සඳහා රජය විසින් වියත් කරන ලද කිසිදු ප්‍රයත්නයක් සාර්ථක නොවීම පිළිබඳවද කරුණු දක්වා තිබුණා. එමෙන්ම එරට තරුණ ප්‍රජාව අතර හමුදා සේවයට බැඳීම කෙරේ එතරම් උනන්දුවක් නොමැති බව පෙන්වා දෙන පුවත්පත අනිවාර්ය හමුදා සේවය මගහැර වෙනත් අසල්වැසි රටවලට පැන යාමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් ඇති බවද ප්‍රකාශ කරනවා. සටන් පෙරමුණ මීට් ග්‍රයින්ඩර් එසේත් නැතිනම් මස් ඇඹරුම් යන්ත්‍රයකට සමාන කරන එරට තරුණ ප්‍රජාව හමුදා යාන්ත්‍රණය වෙලාගෙන ඇති ඉහවහා ගිය දූෂණය සම්බන්ධයෙන්ද කලකිරීමට පත්ව සිටින බවත් සොල්දාදුවන්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන් බලධාරීන් කිසිවක් නොකරන බවත් සඳහන් කළා. BBC සේවය හා අදහස් දැක්වූ තවත් සොල්දාදුවෙකු සඳහන් කර තිබුණේ නීප ගංයුරේ සැලසුම් කළ එක් ප්‍රහාරයක් වියත් කිරීම සඳහා අතිරේක බලසේනා කිහිපයක්ම ලබා දෙන බව සඳහන් වූ නමුත් තමන්ට ප්‍රහාරය වියත් කිරීම සඳහා සැබෑ වශයෙන්ම ලැබුණේ කුඩා කණ්ඩායම් කිහිපයක් පමණක් බවයි. එමෙන්ම ඔවුන්ගෙන්ද බහුතරය සති 3ක තරම් ඉතා කෙටි පුහුණුවක් ලැබූ යුද සේවය අනිවාර්ය කිරීම නිසා යුද්ධයට එක් වූ කණ්ඩායම් මිස පුහුණු සොල්දාදුවන් නොවන බවද ඔහු පවසා තිබුණා. ඒ හැරුණු කොට අධික ශීතලට හසු වී මිය ගිය 46 හැවිරිදි ස්වේච්ඡා සොල්දාදුවෙකු ගැනද වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබූ අතර පාදා හිමි වූ සොල්දාදුවන් පවා ඩ්‍රෝන මෙහෙදීම වැනි කටයුතු වලට යොදවන බවත් එය ඉතාම අමානුෂික තත්වයක් බවත් පෙන්වා දෙනු ලැබුවා. එමෙන්ම පසුගිය සතියේ යුක්‍රේන රූපවාහිනිය හා එක් වූ ජනපති උපදේශක මිකායිල් පොඩෝලියක්ද තම බලමුළු ගැන්වීමේ ක්‍රියාවලිය අපේක්ෂා කළ තරම් සාර්ථකත්වයක් පෙන්වා නොමැති බව ප්‍රකාශ කළා. මෙම තත්ත්වය පැහැදිලිවම තුන්වන ඊලාම් යුද්ධය තුලදී අප හමුදාවන් අත්විඳි තත්ත්වයන්ට ඉඳුරාම සමාන බවක් ප්‍රදර්ශනය වන බවත් මෙහි සිදු වූ ආකාරයට යුක්‍රේනයේද දේශපාලඥයින් සිදු කරන්නේ සොල්දාදුවා සටන් පෙරමුණට යවා තම සුපුරුදු බල ක්‍රීඩාව කරගෙන යාම බවත් ඔබට වැටහෙනවා ඇති. කෙසේ නමුත් මින් වසරකට පමණ ඉහත කාලය ගත හොත් හමුදාවේ දූෂණාදී චෝදනා සියල්ලක්ම එල්ල වූයේ රුසියානු පාර්ශවයට වූ අතර එම වකවානුවේ එවන් සිදුවීම් වාර්තා කළ බටහිර මාධ්‍ය විසින්ම යුක්‍රේන හමුදාව සම්බන්ධයෙන්ද එවැනිම තොරතුරු වාර්තා කිරීම සැබෑ ලෙසම යුදබිමේ සිදුව ඇති වෙනස එසේත් නැතිනම් බැලන්ස් ඔෆ් පවර් යන සාධකෙහි සිදු වූ පරිවර්තනය පෙන්නුම් කරන බවත් සඳහන් කළ යුතුයි. මේ අතර කාලයක පටන් යුක්‍රේනය විසින් ඉල්ලා තිබූ ඇමරිකානු ප්‍රහාරකයානා ලබන වසර මුල් කාර්තුවේදී එම ගුවන් හමුදා වෙත ලැබෙන්නට නියමිත බව සඳහන් වන නමුත් යුක්‍රේනයේ පිහිටි බොහෝ ගුවන්පත මේ වන විටත් රුසියානු ප්‍රහාරවලින් විනාශයට පත්ව තිබීම හේතුවෙන් ඒවා යුක්‍රේනයට සහ බටහිරට පක්ෂපාත පෝලන්තය, රුමේනියාව සහ ස්ලෝවැකියාව වැනි රටවල්වල සිට මෙහෙයවන්නට සිදුවෙනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. මෙම ඉල්ලීම ඉටු කිරීම සඳහා බටහිර බලවතුන් මෙතරම් කාලයක් ගන්නට හේතුව පැහැදිලි නොමැතිමුත් කිසියම් හේකින් මෙම යානාවක් රුසියාව අතට පත්වුව හොත් මුහුණ දෙන්නට සිදුවන තාක්ෂණික පසුබෑම පිළිබඳ F-16 යානා නිෂ්පාදනය කළ ඇමරිකානුවන් බොහෝ පරිස්සම් සහගත වීම ඊට ඍජුව බලපෑ බව වටහා ගන්නට හැකියි. ඩෙන්මාර්කයේ සහ නෙදර්ලන්තයේ හරහා F-16 යානා අත්කර ගැනීමෙන් පසුව රුසියානු ගුවන් උත්තරීතරත්ව නොයසේ නම් එයා සුපීරියොරිටි තත්ත්වයට අභියෝග කරන්නට හැකිවනු ඇති බව යුක්‍රේන ගුවන් හමුදාවේ මතය වන නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා ප්‍රකාශ කළේ කිනම් රටකින් ප්‍රහාරකයානා ලබා ගත්තද කිනම් දේශයක සිට ඒවා මෙහෙයවුවද ඒවා රුසියානු ආරක්ෂාවට තර්ජනයක් වේ නම් පහර දී බිම හෙලන්නට මොහොතක් හෝ පසුබට නොවන බවයි. එවන් තත්ත්වයක් උද්ගත වී එය කලාපීය ගැටුමක් දක්වා දුරදිග ගියද තමන් එහි වගකීමක් නොගන්නා බවත් යුක්‍රේනයට සහය දක්වන පාර්ශව එහි වගකීම ගත යුතු බවත් අවධාරණය කළා.
මෙම අදහස් දැක්වීම සිදු වූයේ යුද්ධයේ මුල් සමයේහි බ්‍රිතාන්‍ය හමුදා විශේෂ බටපිරිස් යුක්‍රේනයේ හමුදා සමග සම්මිශ්‍රව රුසියාවට එරෙහිව යුද වැදුන බවට නමහෙලි නොකළ යුක්‍රේන පාර්ශවයක් විසින් ආන්දෝලනාත්මක පුවතක් එරිකොට තිබූ පසුබිමකයි දෙවැනි තත්ත්වයක් තුල ප්‍රකාශයක් නිකුත් කළ සෙලෙන්ස්කි පාලනය විසින් පිටුවහල් කරන ලද දැනට රුසියාවේ දේශපාලන රැකවරණ ලබන පිටපු යුක්‍රේන විපක්ෂ නායක වික්ටර් මෙඩ්වෙචුක් අවධාරණය කරන්නේ මේ මොහොත වන විට යුක්‍රේනය පත්ව සිටින තත්ත්වය අනුව රුසියාවත් සමගින් සාකච්ඡාවකට යාමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවයි සටන් පෙරමුණේ ලබා ඇති පසුබෑම තුල යුක්‍රේනය සතු කේවල් කිරීමේ බලය අවම තත්ත්වයක පවතින බව පෙන්වා දෙන හිටපු විපක්ෂ නායකයා සඳහන් කරන්නේ සෙලෙන්ස්කිගේ රජය රටක් පාලනය කිරීමට තරම් පරිචයක් නොමැති අඳබාලීන් පිරිසක් බවයි එමෙන්ම තම රාජ්‍ය එවන් අඩියකට පත් කිරීමට කටයුතු කළ වත්මන් ආණ්ඩුව අපරාධකරුවන් බව පවසන ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ වීර චරිතයකට පණ පොවන්නට පැමිණි සෙලෙන්ස්කිගේ උද්දච්ච තීරණ හේතුවෙන් රුසියාවත් සමග දේශපාලනික ගනුදෙනුවක් සිදු කිරීමේ සියලු ඉඩ ප්‍රස්ථා ඇහිරි ගොස් ඇති බවයි මෙවන් පසුබිමක මෙම යුද්ධ ඇවිලෑම සඳහා තීරණාත්මක සාධකයක් වූ යුක්‍රේනය විසින් යුරෝපා සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීමට අදාළ තවත් වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු වූ අතර එමගින් එරට ජාතික දූෂණ මර්ධන බියුරෝවේ සේවක සංඛ්‍යාව ඉහළ නැංවීමත් එහි ව්‍යුහය වඩාත් ස්වාධීන කරවීමත් රජයේ නිලධාරීන් තනතුරුවලට පත් වූ පසු ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් විසින් අත්පත් කරගත් දේපළ සහ වත්කම් පිළිබඳ විගණනය කිරීමේ බලයත් එමගින් හිමිවනවා කෙසේ නමුත් හංගේරියාව සහ ඔස්ට්‍රියාව ඇතුළු යුරෝපා සංගමයේ රටවල් කිහිපයක්ම යුක්‍රේනය එම සංවිධානයට එක් කර ගැනීම පිළිබඳව ධනාත්මක ස්ථාවරයක නැහැ ඊට හේතු ලෙසින් යුක්‍රේනයේ ඉහවහා ගිය දූෂණයද එක් හේතුවක් වන නමුත් ජනපතිවරයාගේ සමීපතමයෙකු සඳහන් කළේ යුක්‍රේනය දූෂිත රාජ්‍යයක් ලෙසින් වරණැගීම රුසියානු ප්‍රචාරණ උපක්‍රමයක්ම බවයි කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් රුසියාවේ ස්ථාවරය ඊටත් වඩා බරපතල ස්වරූපයක් ගන්නා බව පෙනෙන්නට තිබෙන අතර ක්‍රෙම්ලීනයේ නිල ප්‍රකාශිකාවක් සඳහන් කළේ යුක්‍රේනයේ නාසි පාලනය අවසන් කිරීම තම යුද ප්‍රයත්නයේ ඒකායන පරමාර්ථය බවයි රුසියාව නගුණු ලබන මෙම නාසිවාදී චෝදනාවෙන් ඍජුවම යුක්‍රේන ජනපතිවරයා ඉලක්ක කරන බව රහසක් නොවන අතර ඔහුගේ ප්‍රකාශයෙන් ගම්ම්‍ය වන්නේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි පාලනය අවසන් කිරීම බවත් පැහැදිලි එමෙන්ම ලබන වසරේ මාර්තු මාසයේ පවත්වන්නට නියමිත යුක්‍රේනයේ මැතිවරණ කාල නියමයක් නොමැතිව කල් දමා ඇති පසුබිමක සෙලෙන්ස්කි පාලනය අවසන් කොට රුසියාවට ලැබි පාලනයක් පත් කර ගැනීමේ මෙහෙයුම නුදුරු අනාගතයේදී තව තවත් තීව්‍රවනුද ඇති මේ අතර රුසියානු ජනාධිපති යලිත් වරක් බටහිර වෙත තම දෝෂාරෝපණ එල්ල කරමින් සඳහන් කළේ ඔවුන් කෙතරම් උත්සාහ කළද රුසියාව පොඩි පට්ටම් කරන්නට කිසිදාක ඔවුන්ට නොහැකි වනු ඇති බවයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් කුඩා රාජ්‍ය යොදා ගනිමින් අපමාත්‍ර භූමියට එල්ල කරන තර්ජන ආපසු හැරවීම අපහසු කාර්යයක් නොවන බවත් ප්‍රතිවාදීන් තනිවාවද සමූහයක් වශයෙන් ඉදිරිපත් වුවද ප්‍රතිඵලය එකම වනු ඇති බවත් ඔහු සඳහන් කළා එමෙන්ම ජර්මනිය සහ ප්‍රංශය මැදිහත්ව වර්ෂ 2015 දී යුක්‍රේනය සහ රුසියාව අතර අත්සන් තැබූ මින්ස්ක් සම්මුතියෙහි සැබෑ අරමුණ වූයේ යුද්ධයට සූදානම් වීම සඳහා යුක්‍රේනයට කාලය ලබා ගැනීම වුවද යුද ශක්තිය පවත්වා ගැනීම සඳහා අධික ලෙස බටහිර හාම්පුතුන් මත යැපෙන යුක්‍රේනයට තමන්ව සොලවන්නටවත් සිටිය නොහැකි බවද පුටින් අවධාරණය කළා එපමණක්ම නොව සෙලෙන්ස්කි පාලනය මගින් යුක්‍රේනයේ සම්මත කරන ලද නීති හරහා එරට ජනගහනයෙන් පහෙන් එකක් පමණ වන වාර්ගික රුසියානුවන් එරට මුල් පදිංචිකරුවන් ලෙස නොසැලකීම කියේව් පාලනයේ උන්මන්තක ස්වභාවය ප්‍රකට කරන බවද සඳහන් කළ රුසියානු ජනපතිවරයා එරට පාලන තන්ත්‍රයේ නාසිවාදී ප්‍රතිපත්තිය සහ නාසීන් උත්කර්ෂයට නැංවීම නිර්දය ලෙස විවේචනය කළා රුසියා යුක්‍රේන යුද්ධයේ 94 වන සතියට ජයග්‍රාහී අවසානයක් ලබා දෙමින් දෙසැම්බර් 10 වනදා මේරින්කා නම් ප්‍රදේශයේ රුසියානු දජය ඔසවන්නට එම හමුදා සමත් වුණා. වර්ෂ 2014 දී යුක්‍රේනෙන් වෙන් වූ ඩොනෙට්ස්ක් ජනරජයට අයත් ප්‍රදේශයක් වුවද මේ තා කාලයක් පුරා එහි බලය හෙබ වූයේ යුක්‍රේන හමුදාවයි. ඒ වෙනුවෙන් දශකයකට ආසන්න කාලයක් සටන් වැදුන කැරලි කණ්ඩායම් හා යුක්‍රේන හමුදා අතර සිදු වූ දරුණු ගැටුම් හේතුවෙන් එම ප්‍රදේශය මුළුමනින්ම සුන්බුන් ගොඩක් බවට පත් වූ අතර යුක්‍රේන හමුදායෙන් පසුබස්වන්නට කැරලිකරුවන් සමත් වූයේ නැහැ. එබැවින් පසුගිය දශකයක කාලය මුළුල්ලේ යුක්‍රේන හමුදාවේ මර්මස්ථානයක් වශයෙන් පැවති මේරින්කා ප්‍රදේශය
තම ග්‍රහණයට නතු කරගන්නට රුසියානු හමුදා සමත් වීම මෑත කාලයේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වූ අතර එය ඩොනෙට්ස්ක් නුවර ආරක්ෂාව තහවුරු කිරීමටද වැදගත් වනු ඇති। එසේ නමුත් රුසියානු හමුදායම නගරය ඇතුළුව බහුතර ප්‍රදේශ අල්ලා ගන්නට සමත් වූද මේරින්කා බටහිර ප්‍රදේශයේ තවදුරටත් යුක්‍රේන හමුදාව රැඳී සිටිමින් රුසියානු හමුදා වෙත කරදර කිරීමේ ප්‍රහාර නොයසේ නම් හැරසින් ෆය එල්ල කරන අතර එම කොටස සඳහා දෙපිරිස අතර ගැටුම් සිදුවනු ලබන සතියේ දැක බලා ගත හැකිවනු ඇති। ඒත් සමගින් රුසියා යුක්‍රේන යුද්ධයේ ගෙවි ගිය 94 වන සතියේ තොරතුරු විශ්ලේෂණය මෙතකින් නිමාවට පත්වන අතර 95 වන සතියේ තොරතුරු සමගින් ලබන සිකුරාදා යලි හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා। අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් මේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා। ආයුබෝවන්।